තමන්ට ඕන නම් තමන්ගේ ආගම දහම උපතෙන් ගෙනල්ලා නැහැ කවුරු මේක මේ මැටියෙන් හදාපු රූපයක් තියාගෙන වඳින්නේ යේසුස් වහන්සේගේ උනත් බුදු පිළිමයක් මේ මම තම මේ මහ පොළව දෙවනක් කරලා රත්තරණෙන් අරන් තියෙන්නේ බුදු පිළිම දෙවියන් වහන්සේ දෙවියෝ ඉඳ යේසුස් වහන්සේ විතරයි මම තව අරන් නැත්තේ රත්තරණි ගත්ත මිනිස්සු අරගෙන ඉන්නේ බුදුම දුකන් නෙවෙදින්න මොකක්ද කරන්නේ ඔය විදියට දුකක් ඉන්නත් මේක සතරම්පත්ති කිසි කෙනෙක් මේක විඳපු කෙනෙක් නෑ ගෙවල් දොරවල් හදාගෙන අපි එනකොට මොකුත් අරන් ඉන්නේ නෑ ඔව් එද්දි ගේන්නෙත් නෑ යද්දි අරන් යන්නෙත් නෑ ඔය කුණු වෙන ශරීරය ඔයාලා 3 මාසයකින් කඳ කුණු වෙලා යනවා ඒකෙන් පස්සේ ඔයාලගේ ඇට කට්ටේ තියෙන්නේ ඊට පස්සේ ඔයාලට කිසිම බැඳීමක් මේ ලෝකේ නෑ ඒක අපි දන්නවා ඒ වුණාට ඔයත් දුකක් නෙවෙදින්න මේ කාම ලෝකේ කියලා ගෑණියෙක් මිනිහෙක් බැඳ දවස් ඉඳලා ගඳ ගන්න කුණු ශරීරයක් විඳින්නේ එදා ඉඳ දුර්ගන්ධය ඉවසන්න බැරි දුර්ගන්ධයක් විඳින්නේ ඕනම ගෑණියෙක් මොකද පන්සලකට ගිහිල්ලා බණ ඔය දේශනා කරලා දෙන්නකෝ මිනිස්සු බණකට මිනිසුන්ට මේක හාමුදුරු කෙනෙක් හරි මේ ඉනාස කෙනෙක් හරි පාද කෙනෙක් හරි ශිෂ්ට කෙනෙක් හරි දෙමළ ආගමේ ඉන්නවා සාමි කෙනෙක් හරි එතකොට මුස්ලිම් ආගමේ ලැබෙ ඉන්නවා එයාල හරි මේක දේශනා කරන්න ඕමනා දෙයක් නෙමෙයි මේ කුණු වෙන ශරීරය ගැන හරියාකාරව අවබෝධ කරගන්න පුළුවන් අවබෝධ කරගත්තොත් ආගම දහම හරියාකාර දැක්මක් තියෙන්න පුළුවන් ඔයාලට දැක්මක් තියෙන හොඳට තේරෙනවා ඒක මට දැක්ම තියෙනවා මම කවුද කියන එක හමුදාවල් සියල්ල දන්නවා හමුදාවේ ලොකු උසාවි දන්නවා ඔයාට කොළඹ මහේසාස්ත්‍ර අධිකරණයේ එකයි අනුරාධපුර අධිකරණයේ එකයි පුත්තලන් උසාවි එකයි ඔයාට හැප්පෙන්න පුළුවන් ඔයා හැප්පිලා ඇවිල්ලා දෙනනේ මම හැප්පිලා කරලා මම දිනලා තමයි මං ඇවිල්ලා තියෙන්නේ අදට අවුරුදු 15ක 20ක ඉඳන් මම දිනලා ඇවිල්ලා තියෙන්නේ ඔයාලට වැරදුන හැබැයි ওই විදියට ලොකු කාලයක් ජීවත් මේ කියන්නේ ওই විදියට ඉන්න බෑ හා මම ඉන්න මට සුසු කාලය වෙනකම් මට පුළුවන් මෑණියම්ලි එකනේ මේ පස්සේ දැන් මෑණියම්ම දැන් ආන වෙලා නින්නේ ඈ මම කරන්න ඕන සිරිත් ආන වෙලා ඉඳින් දැන් මෑණියම්ම මොකක්වත් තියෙන්නේ බෑ මොනාහරි පොලිසියකට ඔයාලට ඉහළෙන් යන්න බෑ අපි ඔයා ගැන මේ කතා කරමු මේ චීවරය ගැන අපි කතා කරමු චීවරය කියලා ඔයාලා චීවර අරන් දීලා නැහැ මෙතන ඔයාලා චීවර අරන් මිනිසු වෙනයි හරිද යමක් සත පහක් හරි කණ්ඩ බොණ්ඩ හරි දීපු මිනිසු කැක්කුම් මිනිසු වෙනම ඉන්නවා ඔයාලගෙන් යපිලා නැහැ ආන් ඒක හිතා ගන්න ඕනම පුද්ගලයා හරිද මේ මේකට කැක්කුම් ධාරියෝ වේදනාකාරීව සහ මේ සහසුද්දෙන් දැකපු පුද්ගලයෝ වෙන සහසුද්දෙන් නෑ යාල කියන්නේ ආම්ද්‍රු ගොල්ලෝ වගේ නිකන් බණ ධර්මෙන් කිය කියා මිනිසු මැරෙන තන්ට ගිහින් නිකන් ජාතක කතාවක්ද 550 ජාතක එක කතාවක් කියනවාද ආම්ද්‍රු ගොල්ලෝ මැරිච්ච තැනක හිත හැදෙන්න මොකද්ද කරන්නේ හත්මාලුවක් එක්ක කාලා කැවුම් ටිකයි කොකිස් ටිකයි නෑ නෑ මට ඉන්න ටයිම් ඕන්නේ නෑ මම කාගෙන්ව සැප නෑ නෑ අපි කාගෙන්ව සැප සම්පත් බලමු අපි කාගෙන්ව සැප සම්පත් බලමු මොකද බෞද්ධ කියන්නේ මොකද මේක තේරුම් ගන්න මම දන්නවා මම ඔක්කොම මම මහින්ද මහත්තයා එක්ක කතා කරුවා සාසුද්දේ මම බලාපොරොත්තු වුණා මම එතුමා එක්ක ගිය ගමන් මාර්ගයේ මට එතුමා විතරයි මම ආයේ වෙන කවුරුත් දන්නේ මගේ ගමේ සමාජිකයෙ ඉන්නවා මට එච්චරයි මම ආයේ වෙනත් පුද්ගලයෙක්ව මට යන්න ඕමනාවක් නැහැ උදමලිය හාමුදුරුවෝ ඉන්නවා අපේ හමුදාවේ රණවිරු ළමයි ඉන්නවා අර ආපු එකන ගමේ රුනේ ඒකොල්ල හරි සයිකෝලු ආ එයාලා දන්නවද හරි සයිකෝලු කියලා මට අන දීලා තියෙන්නේ දවල්ට දාන්න බලද ඒ කැමති පුද්ගලයා දෙනවා
අකමැති පුද්ගලයන්ගේ මං ඉල්ලන්නේ අබ මයිල් ගහකලයක් ඉල්ලන්නේ මොකෝ මම කාගේවත් මල ගෙදරකට මම සහභාගි වෙන්නේ නැහැ මම චීවරේ දාගත්තට මම සහභාගි වෙන්නේ මම ආවාගේ මම ලෙඩේ මම යම් දෙයක් රටට රාජ්‍යයට සේවයක් කරපු පුද්ගලෙක් රාජ්‍යයට සේවය කරා නම් මනුෂ්‍ය වර්ගය වෙනුවෙන් ඔයාලා උනත් හිතුවත් ඔයාලට උනත් යමක් සේවයක් කරලා තියෙන පුද්ගලෙක් මම මේ චීවරේ දරාගන්න අද වෙද්දි බෝම්බවත් මේ කිසි දෙයක් අද මේ රටක් විනාශයට වෙන්නේ නැතුව මම ආරසා කරාපු කෙනෙක් මම එහෙම වෙද්දි මම මේ මුළු ජනතාව ඔයාලා මට ප්‍රදේශයක් තෝරගන්න ගියා තෝරගන්න ලෝකේ රටවල් එක්ක වුණත් මම මේ ලංකාවත් එක්කම මිනිසු ජනගහනයක් එක්ක හිටියත් මං එයාලටයි කියන්නේ මේ පුද්ගලයෙකුට ප්‍රදේශයකට පළාත් 9කට දිස්ත්‍රික්ක 25කට ආවේනික එක ගමකට ආවේනික පුද්ගලෙක් නෙමෙයි මම එහෙම කියන්නේ මගේ අය මට අඳුර ගන්න මම නම් මොකද්ද නම අපි තෝරන්නේ මට ඉතින් ඕන නමක් හිතා ගන්න මට ඉතින් මගේ පැවිදි ගිහි ජීවිතේ නම් වෙනයි ඉතින් පැවිදි ජීවිතේ තාම නමක් දාගෙන නැහැ ගිහි නමත් ඉතින් ඒවත් අයින් කරගන්න නෑ ජීවිතේ කලකිරිලා ඇවිල්ලා තියෙන මෙතෙන් එහෙමයි නේ දැන් ඔයා ජීවිතේ කලකිරිලින් ඔයා මේ මෙවුනේ කියලා ඔය ඉතින් මට ආරා මේ මෙවුනලා වඩ නම තියෙන්නේ බෑ කියලා නම දානවා නම දාන්න ඉතින් කුසුමලන් ඈ පැවිදුනත් පස්සේ නමක් තියෙනවා මම නම දානවට මං කැමති නෑ මට ඔයා කැමතිද ඔයා මහර වෙන්න මම අත තියාපු දෙයකදී මට ඕමනා නමක් මම වෙන මෙහෙණින් අහසලා වගේ නෙමෙයි මම කවුද කියන එක ශ්‍රේෂ්ඨ අධිකරණ දාන්න ශ්‍රේෂ්ඨ අධිකරණ ඔයාලට විතරක් නෙමෙයි ලංකාවේ මම පිටකොටුවේ ඉඳන් හිටපු කෙනෙක් අනුරාධපුරයේ ඉඳන් හිටපු කෙනෙක් මේ පුත්තලම් දිස්ත්‍රික්කේ හැම තැනකම මාව නොදන්න කෙනෙක් මේ පැත්ත වට කරලා හැම කෙනෙක්ම මම දන්න කෙනෙක් මම මේ ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම සේවය කරාපු කෙනෙක්. එයා ගමේ කට්ටියල බයින් ඇවිල්ලා. ඒ ළමයා මොකද දැන්නේ නෑනේ. එයා කිය මේ අපේ ගමේ කෙනෙක් මොකක්ද? පාස් කරනවා කියන්නේ බෞද්ධාගමට යන්නේ. නෑ එයා කියන්නේ නා. කතෝලිකද? අම්මා උදව් කරයි. වචනයකින් හොඳක් කරනවා නම් හොඳක් කරයි. බයින් එක අර වගේ බැලලා යයි. උන්වතුන් කුණුණත් ශරීර කූඩුවට මගේ දෙයක් නෑනේ. මට හොඳ කරන පුද්ගලයා යම් දෙයක් මට ඒ පුද්ගලයා මට සලකලා තිබ්බොත් යම් කෙනෙක් එයා මාව අඳුරගෙන තිබ්බොත් මං එයාට උදව්වක් කරලා තිබ්බොත් එයා මට උදව්වක් කරලා තිබ්බොත් ඒ දෙය කුසල් බලයක් විදිහට ලැබේ මෙලෙවදී මෙලෙවදී හෝ පළවල මේ දෙලවදී ලැබෙයි ඒ පුද්ගලයාට යහපතේ දෙමාපිය හැඩු වැඩු ගුරු දෙමාපිය එක්ක ආගම දහමක් එක්ක සුහදත්වයකින් හිටපු මිනිහා ඒ විදිහට හොඳ විදිහට හැදෙයි නරකයා අර ගිරාපෝතකයා වගේ නරක ගොඩේ හැදුනා නම් නරක ගොඩේ වැටේ හොඳ තැනක හැදිච්ච මිනිහා හොඳ ගොඩක වැටේ ඉතින් ඒක තමයි කුසල් බලය කියන්නේ අපි කියන්නේ දහම් මාලාවක් තියෙනවා නම් යම් කිසි ආගම දහම ඒක අපි මිත්‍යා දෘෂ්ටිකව දැක දැක ගහක් කොළක් හරි ගලක් හරි වැඳලා ඉන්න වැඩක් නැහැ අපේ මේ පංචස්තන්දේ කවදා තිබ්බත් කුණු වෙන එක ශරීරේ මේකෙන් යම් කිසි දෙයක් ලබාගෙන මේ විශ්වයට පෙන්වන්න පුළුවන් නම් විශ්වය දිනා ගන්න පුළුවන් නම් අනිත් මිනිහට එක යථාර්ථවාදී අවබෝධ කරලා දෙන්න පුළුවන් නම් ඒක අවබෝධ කරලා දිය යුතුයි මේ යුතුයි දැක්මක් තියෙන්නේ පොඩි කාලේ ඉඳලා මහන් වෙන්න කැමැත්තෙන් ඉඳලා තියෙනවා ඔව් නේ ඒක බැරි වුණා නේ මගේ බලාපොරොත්තු ජීවිත කාලෙදී මම ඒ ගමන් මාර්ගයේ මුල ඉඳන් හිතුවත් පැතුවත් මම අද වෙද්දි චීවරයට ඇවිදින් මං උතුම් යන්න ඕන තැනට මං ගිහින් ඉවර මගේ යන්න ඕන ධාරාවක් තිබ්බනම් මං හිතුව පැතු ශාන්ති කර්ම ආකාරව හරි මට යන්න ඕන මාර්ගයක මං ගිහින් ඉවරයි තව ටිකයි තියෙන්නේ මට ඉතින් නෑ පොඩි කාලේ ඉඳලා තියෙන කැමැත්තක් නෙමෙයි අදිෂ්ටි බලයක් තියෙනවා මගේ දේ එක මොකද්ද කියන එක තේරෙනවා නේ යථාර්ථවාදී හැම දෙයක්ම දෘෂ්ටි බලයක් නැත්තම් කියන්න බෑ මං කවුද කියන එක වීඩියෝ එකකට ගත්තත් මගේ රූපේ ගත්තත් මං කවුද කියන එක දන්න එල්ටිටි එක නෙමෙයිනේ කියනවා පේනවනේ දෘෂ්ටි බලයට මං කියන්නේ කවුරු නක් මගේ දේ මොනා තිබ්බත් මේ දේෙන් අවබෝධ වෙලා නෑ විවාහ වුණාට බබාලා හැම නෑ දරුවනේ අයිම් මොන ඒත් කියන්නේ මට එපා කියලා මම ඉතින් මේවා කරා ඉතින් ළඟට එනවා කරනවා යනවා එහෙම මේවා කරනවා ඉතින් අපි යම් දෙයක් දැක්මක් ඉදිරියේ බලාපොරොත්තුවක් බාර අරගෙන තියෙනවා අපි ඉතින් ඒ දැක්මට යනවා ඉතින් මනුස්ස වර්ගය ආරසාදී මට අවුරුදු 30 32කින් විතර දැන් මට 42ක් මංගලික තමයි
මුලාග එදා පොඩි කාලේ ඉඳන් මහාන වෙන්න තිබ්බද කියද්දිත් මං ගියපු මාර්ගේ පේන්න ඇති. නිකනොත් ගන්නෙ නෑ. ඒ පොඩි කාලේදර මේ අදහස් තිබ්බා ඊට ගෙදර කට්ටිය විවාහ කෙරුවා ඒක හරියන්නේ නෑ. අය අත ඇරියා. දැන් ඊට පස්සේ යා කරමුණට ඇවිල්ලා තියෙනවා. මගේ පුතේ ජීවිතේ දාගත්තට මගේ අදිස්ත්‍රාණේ මම ලොකු ජෛත්‍යකුත් හදලා මේ ලෝකේ විශාලතම මැනික්ගල් මතු කරලා තිබ්බා. මම යන්න ඕනේ ටාකට් එකට ගිහිල්ලා. මට අනික් මිනිසුන්ගෙන් ගන්න ඕන උත්තරයක් නෙමෙයි. අර නිකන් චීවරේ දරාගෙන පිම්බත් ගිලින ගිලින දෙමාපියන්ට එදා වේර දරුවන්ට කණ්ඩ දෙන්න නෑ මුනිපුරන්ට කණ්ඩ දෙන්න නෑ එහෙම උන් ගිලින කොට මාව දාගෙන මේවකට ඒතිම් එහෙම මේවා කරන්න පුළන්ද මේ ලංකාවේ මට දිස්ත්‍රික්ක 25ක ගියත් මහින්ද මහත්තයා අද යුද්ධයක් දිනලා තිබ්බා ඒතුමාට ඔය මිනිස්සු අපහාස කරුවාට ඔය දෙමළ මිනිස්සු නෙමෙයිද පිටකොටුවේ ගිහින් හිටියේ හමුදායි ළමයි එක යුද වෙදිචි මරන් දරගත්තා දැන් 15 අවුරුද්දක් 12 අවුරුද්දක් ආවුද බිම තියලා තිබ්බේ එක දිගටම ඒ තියලා තිබ්බම ආවුද බිම තිබ්බම එදා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් මේවා කරලා සිංහල මිනිහා මාධ්‍යවේදී අපේ උන් කොච්චර ගෙනින් මැරුණද කියන්නේ හමුදාවේ ළමයි පොලිසිය ළමයි එකට එක සිංහල උ එකක් කාගත්තා යුද වැදුනා අගමැති ටින්ද දෙන්න නැතුව ගියම රණවිලි වික්‍රමසිංහ මහත්තයා මොකද උනේ මේක යථාර්ථවාදීව මේ තියෙන මොලේ පිහිටපු එක මෙච්චරක් විතර තරමට මොලේ තියෙන එක මෙච්චරක් තරමටවත් අර හිතා ගන්න බැරුව ගිය. අමු අමුකට කඩා වැටුණා. එදා මේ කොරෝනා වෙලාවෙත් මම ලංකාව රැකගත්ත එකේදී ඔය මේ ගිය අවුරුද්දේ දෙසැම් ගිය සිංහල ඒ අවුරුද්ද. එනු බලන්නකෝ දැන් පිරිමි අවුරුදු 7න් මහාන වෙනවා. අවුරුදු 9න් මහාන වෙනවා. අවුරුදු 14 15 වෙද්දි 10 වෙද්දි කොල්ලෝ මහාන කරනවා. ඊට පස්සේ ගෑණියෙක් ළඟටවත් ගිහිල්ලා නැහැ. ඈ ඔය ගෑනුන්ගේ ගඳ සුවඳක්වත් දැකපු නැති පිරිමි. ඔය මිනිස්සු තට්ටේ ගාලා මාළ වලලු කිසි දෙයක් අරඹුවක් මුද්දක් කිසි දෙයක් නැහැ. එදා ඉඳන් රත්තරම්බ. එදා ඉඳන් මෙවා කරා ගෑනුන්ට කොණ්ඩේ හිස ගාලා කරාමු දෙක ගාලා මාළ වලට ගිහින් ගෑනු වදලයි. ඉවරන හාමුදුරුව පිරිමි කෙනෙකුගේ විදියට චීවරය දාපුවම හරිද? මට උඩමණි හාමුදුරුවෝ කිව්වා. උඹ නියම. ඒක. උඹ හරි ආකාරව ගණන් කිව්වා. මම හරි ආකාරව මං ඇවිල්ලා කියනවා. මගේ ගමන් මාන අපේ කෙස් කලඹ ගාලා මේනින් වහන්සේලා වැයන් කියලා පොතක ලියලා තිබ්බේ නැ මේක අර දකිද්දි රූපාකාරව එක් එක්කෙනා ගියා විවරණේ අරගෙන ගියේ විදිහට අර නියම දක්ම හරි ආකාරව දැන් මගේ දක්ම විදිහට යන්න පුළුවන් නම් මිනිස්සු පොර කකා එනවා මෙතනට එන්න බෑ ඒකත් යම් කිසි බාධාවල් තියෙන නිසා මං ආපහු ගියා. බුදුහාමුදුරු තට්ට ගාලා හිටියේ නෑනේ බුදුහාමුදුරු මෙතෙන් ගාලා කොණ්ඩ බඳලා හිටියේ. එතුමත් ඒ කලා අවුරුදු 6ක් හිටියා දුෂ්කර ක්‍රියා කරලා මේ බන්ධනෙන්න තමයි එයත් හිටියේ දුක් විඳගෙන මීට වඩා. කොණ්ඩ මිටිය මේවා කරලා කිස් කලඹ දාලා චේරම කරලා ඉතින් මමත් ඒ වගේ ගිහින් ආපු කෙනෙක් තමයි. දැන් මම මේ හරි තමයි මම ඉන්නේ. මම ඉතින් හෙට තමයි කොහේ හරි යන්න ඕන වුණත් යන්න බලා. ඉසකුරිසෝ කියයි හැමදේම හරි ගස්සගත්තා මේක ගිලලා ගිලලා අර එදා දුක් ඉඳලා දීපු චරිතේම අදාගෙන ඉන්නා මැටියෙන් රූපෙන් හදාගෙන ඕක මිනිසු දැක්මක් යථාර්ථවාදීව ගුරුකමක් හරි තිබ්බොත් යථාර්ථවාදීව දැකපු කෙනෙක් පෙන්වන්න පුළුවන් කෙනෙක් නෑනේ එදා ඒ ළමයන්ට ඒක මේක දෙවියෙක් කියලා අවුරුදු ගාණක් ඇදගෙන යන්න පුළුවන් මේ දැන් දකින්න කෙනෝ නෑ තපසම්ප මේ ශරීරෙ මොකදද මේ ශරීරෙ කුමන ශරීරෙ දුර්ගන්ධ ශරීරය අපේ චිකෙනෙක් ඉන්න මට තේරෙනවා යන්න මම ගෑන් දරුවෙක් වෙච්ච දවසේ මල්වර වෙච්ච දවසේ ඉඳනුත් මට තේරෙනවා එතකොට මේ වෙද්දි අපේ ශරීරස්කන්ධයි මේ අපේ අහිමි වෙලා ගිහිල්ලා මේ පංචස්කන්ධේ කුණු වෙලා ලෙඩ වෙච්ච හැටි එතකොට මේ යථාර්ථවාදී සියල්ල අවබෝධ වෙනවා අපිට ආයේ මැරුණායින් පස්සේ අපේ ශරීරෙ කුණගඳ ගන්න තැනක් ආයේ අපිට හිතන්න පතන දෙයක් නෑ අපි මේක දැකලා ඉවර ජීවමානෝ අපි හැම දෙයක්ම දැකලා ඉවරයි අදාගෙන ඒක අවබෝධ කරගෙන ඉවරයි මිනිස්සු කිසි දෙයක් ඕවා හිතන්නේ පතන්නේ ආරාමික මම කැලණී තියනවා මගේ දැන් තැන් වල ගිහින් තියනවා යන්නේ ඊවල කොහෙ අපි පහයි කොහෙද යන්නේ දැන් කොහෙද යන්නේ කොහෙවත් නෑ මොකෙයි ගියවසාව ඇවැදිලා මෙහි ගෙදර කොහොමද තබ්බෝ
මේක දැන් දවල් දාන්න වෙනදුව අර ගෙදරකින් හම්බ වෙනවා පන්සලක් වෙලා දුන්නත් ඉන්න පුළුවන් පන්සලක් වල දුන්නා පන්සලක් කියන්නේ ඉතින් අරින්නේ නැහැ ඉතින් ආරාමයක් වල දෙන්නේ යන්නේත් නැහැ ඉතින් මගේ තනක් කියලා මට තියෙන්න එපා දැන් ආ කොහෙද ආන්දරේ ආරාමනේ ගේවල් දරුවා හරි ආරාමයක් නැහැ ආරාමනේ ඉතින් තිබ්බ පන්සලත් අපේ පුරියන් කුඩු මෙන් අරගත්තානේ ආන්දර මේ මෙන්නා පාරාමයක් තිබුණා ආරාමයක් පන්සලක් තිබ්බ නෑ පන්සල පාරුවට ගියේ ගියද බිම වෙලාවේ මගේ තමයි පන්සල අපේ යටට තිබ්බේ මම ඉතින් ගෙදරින් තරහ වෙලා මේ වගේ ගිහින් හිටියා මම පන්සලේ තමයි හිටියේ ඊට පස්සේ ඉතින් මගේ කට්ටිය මගේ ඥාති සේරම මරලා මරලා උන් අම්මගේ පැත්තේ උනේ මගේ පැත්තේ උන් මරලා උන් අරගත්තා පන්සල වෙන උන් ගන නපදිංදි කරා උන්ගෙන් ඉතින් මට ආරා උන් දැන් ආව නෑ නේ උන් කොච්චර කාලද මහානේ දැන්නේ බලන් කරා ඉන්නම තැන ඉන්නවා මගේ තව සල්ලි යන්න තියෙන හොටෙල් එකක වැඩ කරලා 50000ක් විතර මොන්රාගල දෙන්නේ නෑ ඉතින් මේ ළඟදි පුත්‍රයා මේ කීස් එකේ වැඩ කරලා තිබුණ හිටන් පඩිය ගාලා අපිට මොනවද කරන්න පුළුවන් උදව්වක් කියන්න අපි කරන්න. ඉන්න තැනක් තමයි ඉතින් කොතනහරි හොයාගන්න ඕනේ ඉතින්. මමත් ලෙඩෙක් මමත් ආබාධ මගේ කෑලි වැටලා වැටලා ඉතින් මමත් ලොකු උදව් කරන්න රජයට මෙච්චර කාලයක් අවුරුදු 15කටත් 20ක් විතර ඉතින් උදව් තමයි රජයට එක්ක යන්නේ. යුද බිමක් ඉතින් අත ගහවා කියන්නේ. ඒක නාමික කියන්නේ. ආමික කියන්නේ. ආමික කියන්නේ මගේ දිස්ති බලවේගෙන හයි. එද්දි මට හරි කරදරයි නේ හදි හුනියන් අතෙන් එද්දි. නෑ ඔබ ඔබට නිින්ද බෑ. ඉතින් මට ගහක් යට හිටියත් කාගේ හරි ගෙයක් ළඟ ඕ වගේ තැනක හිටියත් මට නිදහස් නෑ. මට බාරින්නක් කරදරයක් නෑ නේද? නිින්ද බෑ නේ නාඹ. නෑ ඉතින් ඔය කොහේ හරි වැව් තියෙනවා මෙතන වැවක් තියෙනවා. දැන් අර මාමත් කීවා කන්න දීලා ඉතින් එතන ඉන්නවා ගන්නට කියලා බෑ නේ පිරිමි කෙනෙක් ඉන්න තැන පවුල නැත්තම්. එතන නාන්න බෑ. ඉතින් නෑ වෙන්නේ. ඉතින් කාගේ හරි ගෙදර කර ගියා තැනේ මට දෙන්න. නාන්න කරන්න මම නේද ඉස්සරහට එන්නේ බැහි කාලේ එහෙම පාරයින ඉන්නත් බැහැ මොනවා හරි දෙයක් කියවා අපි ඉතින් අර හාමුදුරු ගොල්ලෝ කියලා හරි යමක් ආගමක දාමකට මෙන් වුණාම මිනිස්සු හැම මිනිහටම දීලා බත් ටික අරගෙන සබන් කියලා අරගෙන දත් ටික බෙහෙත් ටික අරගෙන ඕක විනෝදයක් විදිහට ගෙයක් ඇතුළේ රිංගගෙන ඉඳලා මිනිහෙක් වැළලිච්ච දවසට දුකටපත් වෙලා අඬන දඩන දවසට ගිහිල්ලා ඒ මිනිහා දෙන වෙනුවෙන් අර මිනිහාගේ ප්‍රාණය ගියාම දීපු දේ අරගෙන අපි වැඩක් නෑ අර මිනිහා වගේම මේ සම සම්පත් ඉඳපුවම අපිට දහමක් දැක්මක් නෑ දහම් මාර්ගය අර එතකොට අපේ බුදුහාමුදුරුවෝ ගිය මාර්ගයේ හද ආකාරය එතන යම් දෙයක් අදිස්ථානයක් තියෙන දෙවියෙක් හරි දේවතාවෙක් හරි යකෙක් යක්ෂණියෙක් පෙරේතෙක් හෝ යම් දෙයක් බන්ධනයක් හෝ යම් දෙයක් ඉස්තරහට යන දෙයක් තියෙනවා නම් අපි ඒකේ දැක්මක් තියෙන්න ඕන දැක්මක් තියෙන්න ඕන අපි කෑව බිව්වා කියලා අපිට එක තැනක හිටපුවම මස් මාළු ආහාර ලැබුණාම අපි එතන හිටියම හරියන්නේ දැන් අපේ ආගම් වල ගෝකයි යථාර්ථවාදී දැන් අපේ දඹදිව් තඩේ විතරයි බුදුහාමුදුරු ඉපදුනා කිව්වේ. එතකොට එදා ඉඳන් දැන් 2300කටත් වැඩි අවුරුදු. 2000 ගානක්. මේ වෙනකන් දැකපු කෙනෙක්, බලාපු කෙනෙක් තැනට මාර්ගයකට යන්න බැරුව ගියා. යන්න බැරුව ගියා. දැන් අපේ ක්‍රිස්තියානි ආගමෙත් ඒකනේ වෙලා තියෙන්නේ. ක්‍රිස්තියානි ආගමෙන් මිනිහෙක් දැකපු තැනක් බලාපු තැනක් කිසි දෙයක් දැක්මක් හරි ආකාර වුණේ. ඒක තමයි වෙලා. මිනිසු දකින්න එපා බලන්න. මිනිසු යමක් හොඳයි කියලා කරනවා නම් ඒ මිනිසුන්ගේ සුගතිය හෝ දුගතියට හෝ පත් වෙනවා. එච්චර. ඔබතුමි කොහෙද මහනුවනේ? මගේ කැලණි. කැලණි කියන්නේ මොකද්ද? නිකාරම් මහාරිතියද? නිකායවල් දිකින්නේ එයාලට කියන්නේ මම ආරාමේ හිටියා. සති දෙකක් තුනක් මට කීවරේට මම එනවා කියලා තිබ්බා. මගේ මුල් දිස්ති බාලාවිනේ. මම ඉතින් අපි ආරාමයක් වල දුන්නත් ඉන්න පුළුවන්ද? ආරාම වල ටිකින් මම යන්නත් කැමති නෑ. කට්ටියෙන් සැප සම්පත්ති භුක්ති විඳින්න මට වැඩක් නෑ. නිකන් තනිය සාමාන්‍ය නිකන් ඔය මොකක් හරි ඉන්න වගේ එකක් ඔය කැලේක වගේ මොකක් හරි පවාදලා දුන්නු. මං එහෙම යන්නේ මම මිනිස්සෙක්ව මං හුඟා ජනතාවත් අතර මහින්ද මහත්තයා වගේ මම හුඟා ජනතාව අතර හිටපු කෙනෙක්. ටෙලිෆෝන් නම්බර මොනවද තියෙන්නේ?
මම ඉතින් එක තැනක ඉන්නේ දැන් මම මෙතන හිටියත් මට හෙට උදේ යන්න දිස්ත්‍රික්කයක් කොහ මට පලාතයක් තිබ්බත් මම ඒ තැන තියන සුදුසු මට ඉතින් 43ක් වෙනවා ඉතින් කරන්නේ පයින් යනවා ඔව් ඉතින් මම කවුරු හරි මගේ සල්ලි තිබ්බත් මම ඒ තියනවා කවුරු හරි මට පිටිනට මාව අරගෙන ගියත් වාහනයක සල්ලි නොනග අරගෙන ගිහින් උදව් උපකාරයක් කෙරුවත් මෙන්නන්සේ කියලා හිතන් මම ඕන තැනකට යනවා. ඉතින් මම ඒ කියන්නේ එහෙම මම යන්නේ නෑ. මට හිතුනොත් විතරක් මම යනවා. මට යන්න ඕන තැනක් මගේ නිකා කියන්නේ මට දැන් පිරිවෙන් අධ්‍යාපනයේ තමයි මම අවුරුදු 4ක් හදාරන්නේ ඉන්නේ. මට දැන් මේ ලංකාවේ කෑල්ල පැටල මං ආබාධයෙන් ඉන්නේ. අනතුරු ජීවිතේ නැතුව යනවා කියලා හිතන් කියලා තියෙනවා. කෑල්ල පැටල පීකුදි කෑලි චරෙන් චරේ මගේ බන්ධනයකට වැටෙනවා. ශරීරගත වෙලා ශරීරගතෙන් පිටක් වෙනවා බන්ධනේ. ඉතින් ඒකින්ද මගේ ජීවිතේ නැතුව යනවා කියලා හිතන් තමයි තියෙන්නේ මම. ඉතින් ඔය හැම තැන් වලගෙම හැම දිස්ත්‍රික්කමාවකෙම මම පෙන්නලා තමයි මගේ දේවල් මේවා කරලා මම මේ ළඟ ඉතින් ගැවසෙන්නේ. දැන් ගෙවල් දොරල් මුකුත් නැහැ නේ. ගෙවල් දොර ඉතින් තියෙනවා මම ඒවට යන්නේ නැහැ. මම ඒ කට්ටියක තරහ වෙලා ඉන්නේ දැන් සති දෙකක් තුනක් විතර වෙලා ඉන්න මම ගෙදරින් තරහ වෙලා තමයි මම ඈත්ට ආවේ. එයාලා බලෙන් කසාත බැඳුවා මම මිනිහට කැමති නෑ මගේ පාඩුවේ මං හිටි පොඩි මේ කතා කරා මේ